ශ්‍රී ලංකිකයෝ විදිහට අපි බලාගෙන ඉන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකුස්ලානේ ශ්‍රී ලංකාවට අරගෙන එන එකම්. හැබැයි ඒකෙන් අපි කියන්නේ නැහැ ශ්‍රී ලංකාව තමයි 2022 ලෝකුස්ලාන තරගාවලියට සෙල්ලම් කරන හොඳම කණ්ඩායම කියලා. අපි තරගාවලියට එන තරගාවලිය සෙල්ලම් කරන දුර්වලම කණ්ඩායම් සෙල්ලම් කරන සුදුසුකම් ලැබීමේ වටේ ඉඳලා. ඒ නිසා අපේ කණ්ඩායම ලෝකුස්ලානේ දිනයි කියලා අපි අනාවැකි කියනවා නම් ඒක පසුගිය ආසියානු කුස්ලානේ අපි තිබුණු සටන්කාමී බවත් අපි රටගෙන තියෙන ආදරයත් නිසා කියන එකක් වෙන්න තියෙන ඉඩ වැඩි. අපි එහෙම කිව්වට අපේ රටේ ක්‍රිකට් ප්‍රවීණෙක්ගෙන් ජාත්‍යන්තර මාධ්‍යයක් කවුරු ලෝකුස්ලානේ දිනයිද කියලා ඇහුවොත් දෙන උත්තරේ තාර්කික වෙන්න ඕන. ඔය විදිහට පසුගිය දවසක ANI එහෙමත් නැත්නම් ඒෂියන් නිවුස් ඉන්ටර්නැෂනල් මුරලිගෙන් ලෝකුස්ලානේ කවුරු දිනයිද කියලා අහලා තිබුණු ප්‍රශ්නයට මුරලි උත්තරයක් දීලා තිබුණා. මුරලි කියලා තිබුණේ ඕස්ට්‍රේලියාවට නැවත ලෝකුස්ලානේ දිනන්න තියෙන ඉඩ වැඩි කියලා. මම හිතන්නේ තරගාවලියට සෙල්ලම් කරන අවස්ථාව ලැබුණු ඕනෑම කණ්ඩායමකට ලෝකුස්ලානේ ජයග්‍රහණය කිරීමේ අවස්ථාව තියෙනවා. එයාලා හැමෝම කණ්ඩායමක් විදිහට තමන්ගේ උපරිමයෙන් ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි ලෝකුස්ලාන තරඟ බිමට එන්නේ. මම හිතන්නේ කවුරු මෙම තරගාවලිය ජයග්‍රහණය කළත් කාටවත් ලෙහෙසි වෙන එකක් නම් නැහැ. ඔවුන්ට ඉතාම අමාරු ගමනක් තමයි යන්න වෙන්නේ. ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඔවුන්ගේ මව් රටේදීම ක්‍රීඩා කිරීමට ලැබීම නිසා එයාලගේ කණ්ඩායමට වාසියක් හිමි වේවි. ඒ විදිහට ඔස්ට්‍රේලියාව ගැන විශ්වාසයෙන් කතා කළ මුරලි ඉන්දිය කණ්ඩායමත් තරගාවලියේ ප්‍රබල සටන්කරුවෙක් වෙයි කියලා තමයි කියන්නේ. මම ඉන්දියා කණ්ඩායම එයාලගේ දඟපන්දු යවන්නන් 3 දෙනෙක් එක්ක සෙල්ලම් කරනවා දැකලා තියෙනවා. හැබැයි ඔස්ට්‍රේලියාවේ මොනතරම් දුරට තනතිලි දඟ කැවිද දන්නේ නැහැ. ඒ මොනවා වුණත් මේ වගේ තනතිලිවල පන්දු යවන්න පුළුවන් පන්දුවේ මේ සංකලනයක් ඉන්දියා කණ්ඩායමෙක් ඉන්න නිසා මේ තරගාවලියේ ලොකු දෙයක් එයාලා කරයි කියලා මට හිතෙනවා. ඔය විදිහට තමයි මුරලි කියලා තිබුණේ. අපි ඉතින් මුරලිගේ මේ අනාවැකිය වරදින්න කියලා ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.